හොඳයි අපි ඊළඟ කොටස සාකච්ඡා කරමු. දැන් අපි බාගෙටත් වඩා කතා කරලා තියෙන්නේ නේද? ඊළඟ කොටසත් අපි ඉක්තා ඉක්මනට සාකච්ඡා කරලා කරමු. හොඳයි. ඊළඟට අපිට තියෙන්නේ 19 වෙනි ප්‍රශ්නය. පහත රූපයේ අඳුරු කර ඇති කොටස මෙන් මුළු රූපයේ වර්ගඵලය කී ගුණයක් වේද? කී ගුණයක්ද කියලා අහනවා. මේ අඳුරු කර ඇති කොටස මෙන් කී ගුණයක්ද? එතකොට මුත්තේ මේ අඳුරු කරලා තිබෙන කොටසක් ගන්න ඕන. දැන් මේ වගේනේ තියෙන්නේ. නේද? right ඔහොම තියෙන්නේ මෙන්න මේ කොටස අඳුරු කරලා තියෙන්නේ. දැන් මේ අඳුරු කරලා තිබෙන කොටස වගේ කී ගුණයක්ද? ඕනනම් අපිට මෙන්න මේ මැද ලකුණු කරලා මෙහෙම ඔන්න ඔය විදිහට ඇඳ ගන්න පුළුවන්. අඳුරු කරලා තිබෙන කොටසක් ගන්න. එහෙනම් 19 දෙවෙනි පිළිතුර. දෙවෙනි පිළිතුර. තේරුණානේ? 1 2 3 4 5 6 මේකත් එක්ක 7. හොඳයි. 20 බලන්න. හාවුන් තිදෙනේ ගමන්ගත් මාර්ග තද පැහැ ගැන්වී ඇති ඉරි වලින් දක්වා තියෙනවා කළු පාට ඉරි වලින්. තිදෙනාව එකම වේගයෙන් පැන පැන යන්නේ නම් ඉක්මනින්ම කැරැත්තලය වෙත ළඟා වූ හාවාවන් එකම වේගෙන්ලු යන්නේ නේද? ඉක්මනටම ගියේ කවුද කියලා අහන. එහෙනම් ඉතින් මේකේ ලේසිම වැඩේ තමයි මේ පරතර ටික ගණන් කරලා ගන්න එක. අපි ඉක්මනට ගණන් කරමු නේද? right. අපි ඉක්මනට ගණන් කරමු මේකේ පරතර ටික. right. ඔයාලා මාත් එක්කම දාගන්න. එකයි මෙයා යන මේ පළවෙනි හාව ඒ හාව දෙකයි තුනයි හතරයි මේ පරතර මම ගණන් කරන්නේ පහයි හයයි හතයි අටයි නවයයි දහයයි නේද 11යි ඔහොම ගණන් කරගෙන යන්න 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි 21යි 21යි මෙයා බලමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16 17 18 19 22යි 22 මේ ඉක්මනින්ම යන කෙනානේ ඕන පුතේ ඉක්මනින්ම යනවා කියන්නේ අදුවෙන් එහෙනම් ඒ හාව නේද ඒ කියන හාව තමයි ඉක්මනට යන්නේ එහෙනම් අපිට ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ අර පරතර ගණන් කරාම ලේසියෙන් වෙනවා නේද right එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නෙට ඉක්මනට සාකච්ඡා කරමු නිවැරදි පිළිතුර තෝරන්න මීටර එකක් දිග බටයක දෙකලවරින් A හා B නම් ඊයන් දෙදෙනෙක් ඇතුළු වේ දැන් පුතේ මේ මේ බටයක් තියෙන මෙන්න මේ වගේ මේ බලන්න මම අඳිනවා මේ බටයක් තියෙනවා
මේ බටේ දෙපැත්තෙන් මීයන් දෙදෙනෙක් ඇතුල් වෙනවා. මේ පැත්තෙන් ඇතුල් වෙන්නේ ඒ කියන හාවා. මේ මීයා. මේ පැත්තෙන් බී කියන මීයා ඇතුල් වෙනවා. මේ ඇතුලට යනවා. නේද? ඇතුලට යනවා. මෙයාත් මේ පැත්තෙන් ඇතුලට යනවා. හරි. ඒ කියන හාවා මේ මෙන්න මේ ඒ හාවා විනාඩියකට සෙන්ටිමීටර 10ක් වේගයෙන් යනවා. විනාඩියකට සෙන්ටිමීටර 10ක් යනවා. B කියන හාවා විනාඩියකට සෙන්ටිමීටර 15ක් වේගයෙන් ද ගමන් කරා. 15 යනවා. එයා යන්නේ විනාඩියකට 15ක් වේගයෙන්. මේ බටේ මීටර 1ක් දිගයි. මීටර 1ක් කියන්නේ සෙන්ටිමීටර කීයක්ද? සෙන්ටිමීටර ඔව් සෙන්ටිමීටර 100ක් දිගයි මේ බටේ. නේද? අපි මේක නිකන් 5න් 10න් 10 මේ දාගම්මුකෝ මේ බටේ දිග නේ? මෙතන බිංදුව. මෙතන බිංදුව දාගම් මේ මේ බටේ කෙලවර. බිංදුව 10 10 20 40 40 50 60 70 मैद मेतन නේද? එහෙම යන්නේ. පස්තර විනාඩිය මෙහෙම එහෙම එහෙම ඔව් සෙන්ටිමීටර 10න් 10ට යන්නේ. නේ? හැබැයි බීහාව එන්නේ විනාඩියකට සෙන්ටිමීටර කීයක් වේගෙන්ද 15ක් එනෝ එයා. 15ක් වේගෙන්. ආ පළවෙනි විනාඩියේදී මෙන්න මෙතන. 15ක් වේගෙන්. පළවෙනි විනාඩියේදී මෙතන. ක්ලාස් එකක් තියෙනවා. ක්ලාස් එක. 5වෙනි විනාඩිය දීදී දෙන්නම එකට හමු. ඔකට පළවෙනි විනාඩියේදී මේක මෙතන. මම මේ මැද ලකුණක් කරලා තියෙන්නේ. මෙන්න. ඔව් පළවෙනි විනාඩියේදී මෙතන. එයා දෙවෙනි විනාඩියේදී මෙන්න මෙතන. නේ? දෙවෙනි විනාඩියේදී මෙන්න මෙතන. මේ පළවෙනි විනාඩිය. ආයි තුන්වෙනි විනාඩියේදී ආයි 15ක් යනවා. මෙන්න මෙතන 45. තුන්වෙනි විනාඩියේදී මෙතන. හතරවෙනි විනාඩියේදී 45 ඉඳන් 50ට 5යි තව 10ක් කර මෙන්න මෙතන ඕන්න හමු වුණා නේද හතරවෙනි විනාඩියේදී තමයි උත්තරේ 3 උත්තරේ 3 හරි මෙන්න මෙතන සෙන්ටිමීටර 40 ක දුරක් ආ ඒගේ පැත්තේ කෙළවරේ සිට කො ආ ඒ පැත්තේ ඉඳන් කොපමණ දුරකින්ද කොපමණ දුරකින්ද කණකල බලන්න දැන් 10 20 සෙන්ටිමීටර 40ක දුරින් ආ 40 සෙන්ටිමීටර 40ක දුරින් 40ක වේගයෙන් ආහා සෙන්ටිමීටර 40 දුරේදී තමයි හමු වෙන්නේ A පැත්තේ සිට නේද B පැත්තේ ඉඳලා නම් සෙන්ටිමීටර 60ක් දුරින් නේද B පැත්තේ ඉඳලා 60ක් දුරින් හැබැයි මෙතන අහන්නේ A ගේ පැත්තේ කෙලවරේ සිට කොපමණ දුරකින්ද කියලා නේ අහන්නේ. එහෙනම් 40 තමයි දාන්නේ. 40 දාන්න. ඇඳ ගන්න ඕන නම් ඒක. හරි මම වෙලාවක් දෙන්නම් පොඩි වෙලාවක්. සමහරු කරේ නැති නිසා ඇඳ ගන්න.
හොඳයි. හරි. එහෙනම් අපි 22 ප්‍රශ්නෙට යමු නේද? ඉක්මනට අපි සාකච්ඡා කරන්න එපේ. 22 ප්‍රශ්න. හොඳයි 22 ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම කතාවක්. Paul, John, Wall සහ Ball එක්ක පාරක් දිගේ ගමන් කරා. පටලැවෙනව නේද? Paul අපෝල් කියන ළමයා ඉන්නවා අපි පෝ කියලා දාමු මෙයාට ඉදිරියෙන් දෙන්නෙක් ඉන්නවා මෙන්න ක්‍රිස්තියන් දෙකක් තිබෙනවා නේද ඉදිරිය මේ පැත්ත නම් ඉදිරිය අපි මේ පැත්ත දාමු දෙන්නෙක් ඉන්නවා පෝල්ට ඉදිරියෙන් දෙන්නෙක් ඉන්නවා වෝන්ට පිටුපසින් බෝල් සිටි වෝන්ට පිටුපසින් අපි වෝන් නිකන් යටින් අදිමු වෝන්ට පිටුපසින් බෝල් සිටි අනිවාර්යයෙන්ම වෝන්ට පිටපසින් තමයි කවුද ඉන්නේ බෝන් වෝන්ට පිටපසින් බෝන් සම්බෝන් වෝන්ට පිටපසින් බෝන් හරිනේ එයා අපි වෙන බැඳගත්ත ඉලෙන්න මේකට සෙට් කරා මම පස්සේ හරි අතර අවසානයේ ගමන් කරන්නේ ජෝන්ිය අවසානයේ මුත්තම ගමන් කරන්නේ ජෝන් දැන් ළමයි හතර දෙනා ඉන්නේ මෙන්න මෙතන අවසානයේම ඉන්නේ ජෝන්. හවුද? ජෝන්. ජෝන් අවසානයේම ඉන්නේ. ජෝන්. පෝල්, ඕන් සහ බෝන් නේද? බෝන්ට පිටුපස්සේ බෝන්. ඔව්. දැන් ආයිමත් අහගන්න. පෝල්ට ඉදිරියෙන් දෙන්නෙක් ඉන්නවා. වෝන්ට පිටුපස්සින් බෝන් ඉන්නවා. අවසානයේටම යන්නේ ජෝන්. එනම් මේ දෙන්න සෙට් කරන්න පුළුවන් කොතේද ඉස්සරහින් මේ ඉන්නේ ෆෝන් ෆෝන් ඊටපස්සේ ඉන්නේ ෆෝන් ආ දැන් හරිනේ දැන් අපි මේ දෙක මකමු දැන් නැවත කීවල බලමු හතර දෙනෙක් යනවලු ෆෝල්ට ඉදෙන්නේ කිනමේ එක්කෙනයි දෙන්නයි දෙන්නේ කින හරි වෝන්ට පිටපස්සේ ගමන් කරා හරි අවසානයේටම ජෝන් යනවා හරි ආ මේ පෙළියේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ කවුද? වෝන්. තුන්වෙනි උත්තරේ. වෝන්. එහෙනම් තුන්වෙනි උත්තරේ ඔතන ඇඳලා තියාගත්තත් කමක් නැහැ. 23 බලන්න පුතේ. 2012 වර්ෂයේ පෙබරවාරි 20 දිනය සඳුදා දිනයක් නම් එම වර්ෂයේ මාර්තු 4 දිනය වන්නේ පෙබරවාරි 20 සඳුදා දිනයක් නේද? එයා මම පස්සේ කියන්නම්. 2012 කියන්නේ මේ අධික අවුරුද්දක් නේ. ඔව් එහෙනම් පුතේ මේ පෙබරවාරි මාසයේ දින දැන් අපි මේ පෙබරවාරි 20 සඳුදා දිනයක්ලු සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා සිකුරාද සෙනසුරාද ඉරිදා නේද පෙබරවාරි 20 සඳුදා දිනයක් මේ පෙබරවාරි මාසේ පෙබරවාරි 20 සඳුදා දිනයක් නම් එම වර්ෂයේ මාර්තු 7 සඳුදා වෙනවද ඔව් වෙනවා 27 27 නෙමෙයි 8 ඔව් 27 තමයි නේ 21 22 23 24 25 26 27 එනවා නේද අධික අවුරුද්දක් නිසා 28 වෙනකම් විතරයි තියෙන්නේ 29 ඔව් 29 දැන් තියෙනවද තියෙනවා ඔව් 29 යා අධික අවුරුද්ද ඔව් අනික අවුරුද්දට 29ක් තියෙනවා නේද එහෙනම් 29 බදාදා හරිනේ 29 බදාදා දැන් අපි මේව ලියන්න ඕනේ නැහැ මොකද ඒව නිකන් බොරුවට ලියන්න ඕනේ නැහැ නේද අපිට වෙලා මාතියෝනේ ඒව ලියලා හිටියෝ 20ට 7ක් එකතු කරලා ඊළඟ සඳුදා දිනය ගත්ත 27 28 අඟහරුවාදා 29 බදාදා 2012 නිසා අනික අවුරුද්දක් නිසා තමයි 29 එන්නේ නැත්තම් 28යි තියෙන්නේ
දෙදස් එකොළහ වනානම් විසි අටයි නද දෙදස් දහතුන වනානම් විසි අටයි දෙදස් විස්ස විසි නාවයයි නේද අධිකවරුත්තක් හරි අවුරුදු හතරෙන් හතරනේ අධිකවරුදු වෙන්න නේද දෙදස් දොළහා දෙදස් දාසය දෙදස් විස්ස එහෙමන්නේ ආයිමත් එන්න දෙදස් විසි හතර හොඳයි දැන් ඔලිම්පික් උළෙල දැන් මේ දවස්වල ඔලිම්පික් තියෙනවනේ නේද ජපානයේ ටෝකියෝ නුවර මේ එතකොට පුතේ ඔලිම්පික් උළෙල තියෙන්නේ සාමාන්‍ය අධික අවුරුදු වලට තමයි නමුත් ගිය අධික අවුරුද්දට 2020 කොරෝනා වසංගතය නිසා ඔලිම්පික් උළෙල තියන්න බැරි වුණා ඒක නිසා තමයි මේ දැන් මේ දවස්වල තියෙන්නේ 2021 නමුත් 2020 කියලා තමයි ඔවුන් ඒක නම් කරලා තියෙන්නේ නේද හරි 29 දැන් මාර්තු මාසෙට යමු මාර්තු 4 දිනේ කවදද කියලා අහන්නේ ඔන්න මාර්තු මාසෙ මම කළු පාටින් දානවා මෙන්න මාර්තු 1 2 3 4 කවදද ඉවිද්ද කවදද ඉවිද්දා ඉවිද්දා මාර්තු 4 ඉවිද්දා ඔතන ඇඳ ගන්න වැරදුනත් හරි ගියත් ඇඳගත්තර කමක් නෑ right ඊළඟ පස්සේ බලමු 25 මාර්ගයේ අයිනේ කාර් රථ ප්‍රීරෝධ රථ හා යතුරු පැදි නතර කරලා තිබෙනවා ඒවායේ රෝද ගණන් කළා ඒ පහක් ඇති බව පැවසු අතර सेंटीमीटर තුන්වෙනි පින්මේ මෙතෙන්ට හතරවෙනි පින්මේ මෙතෙන්ට ඔහොම පැනගෙන යනවා බාගි බාගි පැන පැන යනවා නේද නගින අතර එවිට සෙන්ටිමීටර 10ක් පහලට ලිස්සා එනවලු අයියෝ එහෙනම් මේම හරියන්නේ නේද දැන් මොකද කරන්නේ පණිනවා පැන්නට පුතේ 10ක් ලිස්සා එනවා